දිනේදී සබරගමුව පළාතේ මහනුවර සහ නුවරළිය දිස්ත්‍රික් වල පිටිමිට වැසිය තියෙන ඇතැම් ප්‍රදේශ වලට මිලිමීටර 50ක පමණ තරමක තද වැසිද බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම බස්නාහිර දකුණ සහ වයඹ පළාත් වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික් වල වැසි වාර කිහිපයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අද දිනෙන් පසු වැසි තත්ත්වයේ සැලකීම යුතු අඩුවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. සක්‍රීය නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් දිවින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙනවා. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශ වල තුරු උතුරු මැද සහ වයඹ පළාත් වල ත්‍රිකුණාමලය මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික් වලත් විටින් විට හමන පැයට කිලෝමීටර 50ක 60ක පමණ තද සුළං බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉවෙන අනිකුත් ප්‍රදේශ වලද මිලිමීටර 30ක 40ක පමණ තරමක තද සුළං නැතිවීමට හැකියාව පවතිනවා. මේ අතර වැසි සහිත කාලගුණික තත්ත්වයේ හේතුවෙන් නුවරඑළිය ප්‍රදේශයේ ඝන මීදුම් තත්ත්වයක් පැවතියේ මේ ආකාරයෙන්. ශාන්තිපුර, මාගස්තොට, පිලිමාන, පට්ටිපොළ සහ කඳපොළ ඇතුළු ප්‍රදේශ රැසක පවතින ඝන මීදුම් තත්ත්වය නිසා ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.